අයිබුවන් එක්වන් අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක එකේ සමබර ප්‍රවෘත්ති විකාශය Live at 8 සමග. අද ඔබ හමුවන මම චන්දන ජයසිංහ. මම ෆාතිමා නස්රින්. අදත් මුල් අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙතයි. වෛරසයේ හේතුවෙන් මහමැතිවරණය කල් දමයි. කිසි කෙනෙක් නෙවෙයි COVID-19 තමයි මේක තීරණය කරන්නේ. අපිට කොච්චර දුරට කලින් ඡන්දේ තියන්න පුළුවන්ද බැරිද කියලා. COVID-19 ආසාදිත ශ්‍රී ලාංකිකයින් සංඛ්‍යාව 59 දක්වා ඉහළට. කුඩා ළමයේ වයස 64ක සහ වයස 23ක තරුණේ. එතකොට ඒ ඇත්ත අද දිනේ 7ක් වෙනවා. එතකොට 59ක් වෙනවා. අදත් පුත්තලමට පොලිස් ඇඳිරි නීතිය. COVID-19 නොතකූ සාබයක් වටලයි. පැය 24ක් තුළ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ඉතාලියෙන්. රටේ පවතින තත්ත්වය යටතේ ලබන අප්‍රියල 25 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබූ මහමැතිවරණය කල් දැමීමට මැතිවරණ කොමිෂන් සභාව අද තීරණය කළා. මහමැතිවරණය පැවැත්වෙන දිනය මාර්තු 26 වෙනිදාට පසුව තීරණය කරන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ. මැතිවරණ කොමිෂන් සභාව වශයෙන් අපි තිදෙන තීරණය කර තිබෙනවා පවත්නා තත්ත්වය යටතේ මෙම ඡන්ද විසීම අප්‍රේල් මාස 25 වෙනිදා පැවැත්විය නොහැකි බව. මක් නිසාද? මැතිවරණ කැලැන්ඩරය පෞගිය දින 5-6 තුලදී සම්පූර්ණයෙන්ම අඩාල වී ඇති බැවි. අපි මාර්තු 26 වෙනිදා පසු ඒ කොපමණ දිනයකට කල් තබනවාද යන්න තීරණය කරනවා. එම දිනය මැයි මාස තුලද ජුනි මාස තුලද එයින් ඔබටද යනාදිය තීරණය කරන ලබනු ඇත්තේ කිසි කෙනෙක් නෙවෙයි COVID-19 තමයි මේක තීරණය කරන්නේ. අපිට කොච්චර දුරට කලින් ඡන්දේ තියන්න පුළුවන්ද බැරිද කියලා. WHO එක 100% ක්ලියර් කියලා කිව්වත් හෙට ඉඳලා ඔක්කොම වැඩට එන්න කිව්වත් අපිට 25 තියන්න බෑ. මොකද අපි තපල් ඡන්ද නාමලේඛනය 23 වෙනිදා සාතික් කරන්න ඕනේ. තාම තපල් ඡන්ද ඇප්ලිකේෂන් තපල් කන්තෝරුවල. ඊගාවට අපි 28 වෙනිදා එක ඉෂුව කරන්න ඕනේ අපේ ෂෙඩියුල් එකේ. ඒක මාක් කරන්න ඕනේ 6 වෙනිදා. ඊටපස්සේ අවුරුදු නිවාඩු වෙනවා. කරන්න බැරි හින්දා තමයි කල් දැම්මේ. ඒගොල්ලෝ හොඳයි කිව්වොත් 14කින් එහා පැත්තට කරමු. දැන් WHO එක සහ ඇප්ලිකේෂන් එක සහ ගායනාදෙන් බලකාය මන්ත්‍රී අදත් COVID-19 වෛරසය ආසාදිතයින් 7 දෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. ඒ අනුව මෙරටින් වාර්තා වන ආසාදිතයින්ගේ සංඛ්‍යාව 59ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. COVID-19 වෛරසය පාලනය සඳහා වන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවේදී මෙම කරුණු අනාවරණ කෙරුණා. මේ පුද්ගලයන් දෙදෙනෙක් මැණික් ව්‍යාපාරිකයාගේ දියණිය සහ බිරිඳ නිරෝධායන කඳුරුවල සිටින දෙදෙනෙක් කුඩා ළමයෙක් උතුරු කොළඹ රෝහලේ ඉන්න රෝගියෙක් වයස 64ක සහ වයස 23ක තරුණයෙක්. ඒ ඇත්ත එක්ක එතකොට අද දිනේ 7ක් වෙනවා. එතකොට 59ක් වෙනවා. දැන් වෙන විට 200කට අධික සංඛ්‍යාවක් මේ රෝහල්වල සැක රෝගීන් හැටියට ප්‍රතිකාර ගනිමින් සිටිනවා. ශ්‍රී ලංකාවේ වාර්තා වුණු මේ සංඛ්‍යාව ගත්තාම ඒ අයගෙන් 45.5%
දෙකක් වයස 41 සහ 50 අතර රෝගීන් ඊළඟ සිටින්නේ 31යි 40යි අතර 16%. කාන්තා පිරිමි වශයෙන් ගත්තොත් එහෙම 81ක් පිරිමින් 19%ක් තමයි කාන්තාවන් මේ අයගෙන් 95%කට ආසන සංඛ්‍යාවක් ශ්‍රී ලාංකිකයන් ඉතුරු ටික තමයි විදේශිකයන් වන්නේ ජාතික අක්ෂිරෝහල සේවා හදිසි සේවාවලට සීමා කිරීමට සිද්ධ වෙනවා දන්ත සේවාත් හදිසි සේවාවලට සීමා කිරීමට සිද්ධ වෙනවා රජය ඊයේ තිබිච්ච කැබිනට් එකේදී රුපියල් මිලියන 500ක මුදලක් කොරෝනා වෛරසය මැඩලීම සම්බන්ධයෙන් විශේෂ වශයෙන්ම යෙදුවා සර් රජයක් විදිහට මුදල් වලින් කිසිම අඩුවක් කරන්නේ නැහැ මුණතරම් ප්‍රශ්න තිබුණත් මා නියෝජනය කරන රත්නපුර දිස්ත්‍රික්කයේ 3 දෙනෙකුට මෙම රෝගය වැළඳිලා තියෙනවා එය තහවුරු වෙලා තියෙනවා අද දින වෙන විට ඒ නිසා මේ තත්ත්වය යම් මට්ටමක වර්ධනය වීමකින් යනවා ඒ නිසා දැන් රත්නපුරේ වගේ වෙනකොට පිට රටින් ආපු කෙනත් නෙවෙයි එයත් එක්ක ආශ්‍රය කරපු කෙනාගේ දුවටයි නෝනටයි වැළඳිලා තියෙනවා ඉතින් ඒ නිසා මේ තත්ත්වයේදී අපි වගකීමකින් රටේ ජනතාව විදියට කරුණා කළා අවශ්‍යතාවයට විතර එළියට ගිහිල්ලා gedara ඔක්කොමත් එළියට යන්නේ නැතුව අනවශ්‍ය යෑම්වීම් වලින් වළකින්න කියලා අපි ඉල්ලා හිටිනවා අද දිනේ හෙට දිනේ ඉන්දියාවේ සිට වන්දනාවේ ගොස් සිටින ශ්‍රී ලාංකිකයන් සිටිනවා නම් ශ්‍රී ලංකාවට රැගෙන එනවා ඒ එන ඕනම එක්කෙනෙක් ඒ කියන්නේ ඊයේ රාත්‍රියෙන් පස්සේ ලංකාවට ගොඩ බසින ඕනම එක්කෙනෙක් නිරෝධායන ලක්විය යුතුව තිබෙනවා ඒත් එක්කම ගේ පමණ දුරට තමුන්ගේ නිවෙස්වල සිට හෝ නැතිනම් තමුන්ගේ ආයතන ප්‍රධානීන්ගේ අවශ්‍යතාවය අනුව ඔවුන් දැනුවොත් ඒ අත්‍යවශ්‍ය සේවන් කරගෙන යාමට ඔබ පැමිණිය යුතුයි කියලා අනිවාර්යයෙන්ම ඔවුන් වාර්තා කරලා ඒ දෙපාර්තමේන්තුව ආයතනයේ රටයුතු සිද්ධ කළ යුතුව තිබෙනවා රෝහල් කාර්ය මණ්ඩලවලට අවශ්‍ය කරන ඔවුන්ට ආරක්ෂිත ඇඳුම් තිබෙනවද මෙහිමයි අපි අමාරුවෙන් හරි සම්පාදනය කරගන්නවා මේවයි ශ්‍රී ලංකාවේ නෙවෙයි මුළු ජාත්‍යන්තරයේම හිඟයක් තියෙනවා PPE ඒකේ ඇඳුම ඒ කොටස දැන් අපි අද පටන් ගත්ත අප විසින් නිෂ්පාදනය කරන්න දැනට අප සතුව ගේ ICU beds කීයක් විතර තියෙනවද ලංකාවේ දැඩි සත්කාර ඒකක 500ක් පමණ තියෙනවා දැන් මේ සියලු දෙනාම ඇතුළත් වෙලා තියෙන්නේ සාමාන්‍ය ප්‍රතිකාර ඒකක වලට දැඩි සත්කාර ඒකක අවශ්‍ය වන්නේ ඒ රෝගීන් අමාරු තත්ත්වයකට පත් වුණොත් පමණයි ඒ කිසිවෙකු දැඩි සත්කාර ඒකක නැහැ COVID-19 වෛරසය පැතිරීම පාලනයට පියවරක් ලෙස ඊයේ පස්වරුව 4 සිට පුත්තලම හලාවත මේගමු යන පොලිස් අධිකාරී බල ප්‍රදේශයේ පොලිස් කොට්ටාෂ කිහිපයකට පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය අද පෙරවරු 8 සිට පස්වරුව 2 දක්වා తాවකාලිකව ඉවත් කළා. එලෙස ඉවත් කළ පොලිස් ඇඳිරි නීතිය අද පස්වරුව 2 සිට නැවත දැනුම් දෙන තුරු යලි පනවා තිබෙනවා. ඒ අනුව මේ වන විට පොලිස් ඇඳිරි නීතිය බලපෑත්වෙන ප්‍රදේශ වන්නේ පුත්තලම පොලිස් කොට්ටාෂයේ පුත්තලම ආනමඩුව කල්පිටිය කරුවලගස්වැව මුන්දලම නවගත්තේගව පල්ලම වනාතවිල්ලුව උඩප්පුව නොරච්චෝලේ සහ සාලියවැව යන ප්‍රදේශවලටයි. එසේම හලාවත පොලිස් කොට්ටාෂයේ හලාවත දන්කොටුව කොස්වත්ත මාදම්පේ මාරවිල වෙන්නප්පුව ආරච්චිකට්ටුව සහ මේගම පොලිස් කොට්ටාෂයේ කොච්චිකඩේ පොලිස් වසමටත් පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙනවා. එම ප්‍රදේශවල මේවන විට පවතින තත්ත්වය පිළිබඳ දැන ගැනීමට අප දැන් සම්බන්ධ කරගන්නවා එහි සංචාරක නිරත අප ප්‍රවෘත්ති අංශයේ චන්දන පුසවිල. අද පස්වරු 2ට පමණ මෙම ප්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුණා. ඉතින් පොලිස් ඇඳිරි නීතිය ක්‍රියාත්මක වීමත් සමග ඒ අදාළ පොලිස් බල ප්‍රදේශවල ජනතාව කඩසාපු වසා දමා සිය නිවෙස් වෙත යන ආකාරයක් අප කළ සංචාරයේදී දැකගැනීමට හැකියාව ලැබුණා. එපමණක් නොවේ පස්වරු 2ට ඇඳිරි නීතිය ආරම්භ වීමත් සමග පොලිස් නිලධාරීන් මාර්ග බාධක යොදා ගනිමින් රථ වාහන පරීක්ෂා කිරීමේ කටයුතු ආරම්භ කළා. අපට දැකගැනීමට හැකියාව ලැබුණේ ප්‍රධාන නගර සියල්ලෙහිම ජන ශූන්‍ය ප්‍රදේශයක්. වෙනතට ජනාකීර්ණ ප්‍රදේශ බවට පත්ව තිබූ පුත්තලම නගරයේද ජන ශූන්‍ය ප්‍රදේශයක් බවටයි අපට දැකගැනීමට හැකියාව ලැබුණේ. කිසිදු පුද්ගලයෙකු නගරයේ හෝ මාර්ගයේ හෝ රැඳී සිටින ආකාරයක් දැක ගැනීමට හැකි ලැබුණේ නැහැ. කිසියම් වූ රථ වාහනයක් තමයි හදිසිය ගමන් කළා නම් ගමන් කරේ. දැන් රැඳී සිටින්නේ සාලියවැව පොලිස් බල ප්‍රදේශයේ. ඉතින් මේ ප්‍රදේශයේ ජනතාවත් පොලිස් ඇඳිරි නීතියට අවනතව කටයුතු කරන ආකාරයක් තමයි අපහට දැක ගැනීමට හැකිව ලැබුණේ. අප රැඳී සිටින්නේ මේ සාලියවැව පොලිස් බල ප්‍රදේශයේ අවසන් කෙළවරේ මාර්ග බාධකයක් පිහිටි ස්ථානයක. ඔබට පෙනෙනවා ඇති යුද හමුදා සෙබළුන් සහ සාලියවැව පොලිස් නිලධාරීන් මෙම ස්ථානයෙන් ගමන් ගන්න සියලු රථ වාහන දැඩි පරීක්ෂාවට ලක් කරනවා. ඔවුන් අත්‍යවශ්‍ය හේතුවක් නොමැතිනම් කිසිදු රථ වාහනයකට මෙම ස්ථානයේ දහවණය කිරීමට ඉද ප්‍රස්තාව ලබා දන්නේ නැහැ.
මෙතර කොවිඩ් 19 වෛරසයේ පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවේදීද පොලිස් ඇඳිරි නීතිය පැනවීම සහ පොලිසියේ ක්‍රියාකාරීත්වය පිළිබඳව අදහස් පළ වුණා. විශේෂයෙන්ම ඊයේ මේ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙන අවස්ථාවේ ඒ ප්‍රදේශවල පොලිස් ස්ථානාධිපතිරුන් වාර්තා කළා. මහජනතාව පාරට එන්නේ නැහැ. පාරට එන්නේ නැති වුණාට නිවෙස් කීපයක කට්ටිය එකට එකතු වෙලා සාද පවත්වනවා. ඒ වගේ විවිධ අවස්ථාවලට සහභාගී වෙනවා කියලා. ඒ ප්‍රදේශවල ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා ඒ පවුලේ අය ඒ නිවසේ පමණක් ඉන්න අනිත් අය ගැදරිංස් පවත්වන්න එපා. සමහර අවස්ථාවල අපි දැක්කා ඇඳිරි නීතිය අවසන් වුණාට පස්සේ සමහර ප්‍රදේශ පාළුවටම තිබුණා උදේ 8ට විතර වෙනදා විදිහටම රංචුවක් කණ්ඩායමක් හැටියට ආයි එකතු වෙන්න පටන් ගත්තා. මේ ඇඳිරි නීතිය කියන එකේ පරමාර්ථය අර කලබල ඇති වුණාම දාන ඇඳිරි නීතිය නෙමෙයි. මේකේ බලාපොරොත්තු වෙන්නේ ඒ අය හුදෙකලාව සිටි කියන කාරණේ. අපි ඉල්ලීමක් කරා මේ රටේ මාධ්‍ය හරහා ජනතාවගෙන් ඒ කිව්ව රටක ඉඳලා පැමිණලා තියෙනවා නම් ලියාපදිංචි වෙන්න කියලා. අද දහවල් වන විට අපේ පොලිස් ස්ථානවලට 119 සේවාවට ලබා දුන්නු දුරකථන අංකවලට 8437 දෙනෙක් ලියාපදිංචි වෙලා තියෙනවා. 4498ක් වගේ බස්නාහිර පළාතෙන්, 1187ක් මධ්‍යම පළාතෙන්, වයම් පළාතෙන් 742ක් ආදි වශයෙන්. දැන් මේක ඉතා හොඳ තත්ත්වයක්. දැන් මේකෙන් අදහස් කරන්න එපා 8437 දෙනෙකුට මේ රෝගය ආසාදනය වෙලා කියලා. ඔවුන් ඒ රටවල් වල ඉඳලා ඇවිල්ලා ඒ ස්වයං නිරෝධායන ක්‍රියාවලියට ලක් වෙච්ච කට. ඉතින් අපි ඉතාම සතුටු වෙනවා ජනතාව මේ ආකාරයෙන් මේ සඳහා ප්‍රතිචාර දැක්වීම පිළිබඳව. විශේෂයෙන්ම දැන් අපිට තොරතුරු ලැබිලා තියෙනවා අත්තාවරණ සහ මේ අවස්ථාවේ ජනතාවට අත්‍යවශ්‍ය දේ. සමහර අය වැඩි මිලට විකුණනවා වෙළඳ ආයතන, මේ ෆාමසි වෙන්න පුළුවන් තවත් තොගේට විකුණන ආයතන, ඒ වගේම තොග සංගවලා තියා ගන්නවා කියලා. දැන් මේ සම්බන්ධව පොලිසිය විශේෂ වැඩපිළිවෙලක් අද ඉඳලා ක්‍රියාත්මක කරනවා. හෙට ඉඳලා පාරිභෝගික අධිකාරියත් සමග මේ සඳහා වැටලීම් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඔවුන්ට විරුද්ධව නිරෝධායන නීතීන් වගේම පාරිභෝගික ආරක්ෂණ නීතීන් යටතේ කටයුතු කිරීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරනු ලබනවා. විශේෂයෙන්ම අපි ජනතාවගෙන් ඉල්ලනවා මේ අපේ රටේ ආර්ථිකයට, අපේ රටේ ආදායමට ඍජු දායකත්වයක් සපයනවා සංචාරක ව්‍යාපාරය. චීන මූණක් දැක්කාම, සුදු පාට කෙනෙක් දැක්කාම ඒ මිනිස්සු පස්සේ පන්නන්න යන්න එපා. ඒ නිසා ඒ අවමානසික තත්ත්වයෙන් මිදෙන්න එවැනි සැක කටයුතු අයින් නොනං ඒ ගැන අපිට දැනුම් දෙන්න කිසිම අවස්ථාවක හේතුවක් නොමැතිව මේ රටට පැමිණිලා ඉන්න මේ සංචාරකීන්ට, ඒ වගේම විදේශීය ජාතිකීන්ට හිරියර කිරීමෙන්, අවමන් කිරීමෙන් වළකින්න. කොරෝනා මර්ධනය සඳහා සංවිධානය කරන විවිධ අවස්ථා අපි දැක්ක. සමහරලාට පොලිස් ස්ථානාධිපතිතුමන් පවා එතෙන්ට අවිල සහයෝගය දෙනවා. අපේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂතුමා පෙන්නුවා මට එක වීඩියෝ එකක්. අද මේ බයිසිකල් තරඟ පවත්වනවා ගොඩක් කට්ටිය දාගෙන. මම අනිවාර්යෙන් මේ පොලිස් ස්ථානාධිපතිවරයාට විරුද්ධව ක්‍රියා කරන්න පොලිස්පතිතුමාට දැනුම් දෙනවා. පොලිස්පතිතුමාත් ඉතාම පැහැදිලිව කියලා තියෙනවා මේ අපි කියන දේවල් වලට පටහැනිව කටයුතු කරන්න පොලිස් ස්ථානාධිපතිවරු ඉඩ දුන්නොත් ඔවුන්ට විරුද්ධව විනයානුකූලව අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. ඔවුන්ව අධීක්ෂණය කරන ඉහළ නිලධාරීන් විරුද්ධවත් කටයුතු කරනවා. මේක මේ සෙල්ලම් කරන්න, මිනිස්සුන්ට එහෙම හෙදුවන්න, තමුන්ගේ ආත්ම තෘප්තිය වර්ධනය කරගන්න සුදුසු අවස්ථාවක් නෙමෙයි. මේ අතර පවතින තත්ත්වෙ නොසලකා සාධ්‍යයක් සංවිධානය කළ පිරිසක් ඉරාත්‍රි බේරුවලදී අත්අඩංගුවට ගත්තා. බේරුවල මස්තල ප්‍රදේශයේ හෝටලයක මේ සාදිය පවත්වා තිබුණේ සමාජ ජාල සහ දුරකථන මාර්ග ඔස්සේ සංවිධාන වෙමින්. අත්අඩංගුවටගත් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 18 දෙනෙකු වරද පිළිගැනීමෙන් අනතුරුව කළුතර වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ ඔවුන් අපමත මුදා හරින ලෙසයි. සියලුම රාජ්‍ය සේවකයන් සඳහා ලබන 23 වෙනිදා වැටුප් ලබා දීමට කටයුතු කරන්නයි අග්‍රාමාත්‍යවරයා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබෙනවා. රාජ්‍ය හා පෞද්ගලික දයන්ශේම සේවකයන්ට හෙට සිට ලබන 27 වෙනිදා දක්වා නිවසේ සිට රාජකාරී කිරීමේ සතියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ වසංගත තත්වය රට තුළ ව්‍යාප්ත වන අවස්ථාවක රාජ්‍ය යාන්ත්‍රණය අකර්මණ්‍ය නොවී පවත්වාගෙන යාම සඳහායි. සෞඛ්‍ය, පළාත් පාලන, ප්‍රවාහන, බැංකු, ආහාර, ජලය, විදුලිය ආදී සේවා මෙන්ම පොහොර බෙදාහැරීම් සහ වී මිලදී ගැනීම් ඇතුළු සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා රජය මෙම තීරණය ගෙන තිබෙනවා. දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල කටයුතුද අඛණ්ඩව පවත්වාගෙන යා යුතු අතර රාජකාරී කටයුතු සඳහා විද්‍යුත් තැපෑල සහ කෙටි පණිවුඩ ආදිය භාවිතා කරන ලෙස ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනය කළා. වසංගත රෝග විද්‍යා ඒකකයේ පවසන්නේ කොවිඩ් 19 රෝගීන් බවට සැක කෙරෙන 243 දෙනෙකු දිවයින පුරා රෝහල් 15ක වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන බවයි.
මෙවැනි විට තහවුරු වී ඇති රෝගීන්ගෙන් බහුතරයක් පුරුෂයින් වන අතර ඔවුන් වයස අවුරුදු 41 50 අතර පසුවන්නන්. දැන් ඉන්න රෝගීන් සංඛ්‍යාව ගත්තාම විදේශිකයින් දෙදෙනෙක් ඉන්නේ. විදේශවල ඉඳලා ශ්‍රී ලංකාවට පැමිණි අය 25ක් ඉන්නවා. ඒ විදේශවල ඉඳලා පැමිණි අයගෙන් ඉතාලියේ සිට පැමිණි 22ක් ඉන්නවා. එක්සත් රාජධානියේ සිට පැමිණි දෙන්නෙක් ඉන්නවා. ඉන්දියාවේ සිට පැමිණි එක්කෙනෙක් ඉන්නවා. ඒ වගේම මේ රෝගීන් වෙන විදියකට වර්ගීකරණය කරොත් නිරෝධායන කඳවුරු වල 20 දෙනෙක් ඉන්නවා. අනුරාධපුර ශික්ෂණ රෝහලට අයත් මෙත්සිරි සෙවන පරිශ්‍රය COVID-19 ආසාදිතයන් සඳහා ප්‍රතිකාර කිරීමේ මධ්‍යස්ථානයක් බවට පත් කර තිබෙනවා. ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා හලාවත රෝහලේද වෙනම ඒකකයක් මේ වන විට ස්ථාපිත කරමින් පවතිනවා. මේ අතර දඹදිව වන්දනාවේ නිරත වූ ශ්‍රී ලාංකිකයින් අතුරින් 700 දෙනෙකුට ආසන්න පිරිසක් අදාළියම ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත රැගෙන ආවා. කෙසේ වෙතත් අපවාර්තාකරු ප්‍රකාශ කළේ ඔවුන් කිසිදු නිරෝධායනයකට ලක් නොකොට ස්වයං නිරෝධායනයකට ලක්වන ලෙස දන්වා නිවෙස් වෙත පිටත් කර හැර ඇති බවයි. මේ අතර අද පස්වරුවේ දිවයින වෙත ළඟා වූ UL 504 දරණ ගුවන් යානයෙන් බ්‍රිතාන්‍ය සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක්ද දිවයිනට රැගෙන ආවා. මේ අතර දිවයිනෙන් පිටවන දේශීය සහ විදේශීය සියලුම සංචාරකයින් නිරෝධායන සහතික ඉදිරිපත් කිරීම අනිවාර්ය කර තිබෙනවා. ශ්‍රීපාද වන්දනාවේ පෙමිණි වන්දනාකරුවන් ආපසු හරවා යැවීමට හැටන් පොලිසිය අද කටයුතු කර තිබුණා. කරුණාවෙන් සවන් දෙන්න. පැතිරෙන කොරෝනා රෝගය නිසා අද දින සිට ශ්‍රීපාද වන්දනා සඳහා කිසිදු ප්‍රවාහන සේවයක් ක්‍රියාත්මක නොවන බව මගින් කරුණාවෙන් සලකන්න. මේ COVID-19 වෛරස් අවදානම නොතකා හැටන් දික්කොයේ මූලික රෝහලේ සෛනික කටයුතු වලට පැමිණි රෝගීන් දිගු පොලිම් වල රැඳි සිටි ආකාරයයි. මේ අතර නිරෝධායන කටයුතු වලින් බැහැරව තංගල්ල ප්‍රදේශයේ සැඟවී සිටි යුක්‍රේන ජාතිකයින් දෙදෙනෙක් සහ සංචාරක මග පෙන්වන්නෙකු පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් බහරයටගෙන හම්බන්තොට රෝහල වෙත යොමු කර තිබෙනවා. මේ අතර සෞඛ්‍ය අමාත්‍යවරිය අද පස්වරුවේ අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ වෙත පැමිණියා. මේ රෝගීන් හොඳින් බලාගනිමින් ඔවුන්ට කරදරයක් වෙන්නේ නැති වෙන මට්ටමකට අවශ්‍ය ප්‍රතිකාර කරමින් ඒ කටයුතු කරන ඒ වගකීම ගත්ත තමන්ගේ ජීවිතය නොසලකා කොරෝනා වෛරසය හැදිච්ච රෝගීන්ව නිරෝගී තත්ත්වයට පත් කරන්න දිවාරය වෙහෙසමින් නොයෙකුත් අපහසුතා විඳිමින් මේ කටයුතු කරන අධ්‍යක්ෂකතුමා ඇතුළු සියලුම වෛද්‍යවරුන් හෙද හෙදියන් ඒ වගේම කනිෂ්ඨ කාර්ය මණ්ඩලය මේ සියලු දෙනාම තමන්ගේ ජීවිත අවදානමත් ගනිමින් තමයි සුවපත් කිරීමේ COVID-19 වෛරසය රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා හෙට සිට සතියක් නඩු කටයුතු සිදුවන ආකාරය පිළිබඳ නිර්ණායක ඇතුළත් විශේෂ චක්‍රලේඛයක් අධිකරණ කොමිෂන් සභාව අද නිකුත් කළා. මහාධිකරණ, වාණිජ මහාධිකරණ, සිවිල් අභියාචන අධිකරණ, දිසා අධිකරණ, මහේස්ත්‍රාත් අධිකරණ සහ කම්කරු විනිශ්චය සභාවල ලබන 27 වෙනිදා දක්වා පැවැත්වෙන නඩු කටයුතු ඉලක්ක කරගෙන මෙම චක්‍රලේඛය නිකුත් කර තිබෙනවා. හදිසි සහ අත්‍යවශ්‍ය නඩු හැර වෙනත් කිසිදු නඩුවක් විවෘත අධිකරණයේ නොකැඳවෙන ලෙස සහ යොදාගත් සියලු නඩු වෙනත් දිනවල කැඳවන ලෙස එමගින් දන්වා ඇති අතර ඇප ඉල්ලීම් පමණක් සාමාන්‍ය පරිදි සිදු කරන ලෙස චක්‍රලේඛයේ මගින් දන්වා තිබෙනවා. එසේම රක්ෂිත බඳනාගාරගත රකර සිටින රැඳවියන්ගේ රක්ෂිත කාලය දීර්ඝ කිරීම ඔවුන් අධිකරණයේ වෙත නොකැඳවා වීඩියෝ තාක්ෂණයේ සිදු කරන ලෙසද උපදෙස් ලබා දී තිබෙනවා. මේ අතර COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධාන යුද හමුදාපති ලොතනෙන් ජනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තම මධ්‍යස්ථානය මගින් වෛරසය සම්බන්ධව නිකුත් කරන තොරතුරු කෙරෙහි පමණක් විශ්වාසය තබන ලෙසයි. COVID-19 වෛරසය ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීම සඳහා ජපානයේ ඖෂධ සමාගමක් ඖෂධයක් නිපදවා තිබෙනවා. චීන සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ අවිග නම් මෙම ඖෂධය වූහාන්හි ආසාදිතයින් 300කට පමණ ලබා දුන් අතර ඔවුන් දින 4ක් පැණි කාලයකදී සුවය ලැබූ බවයි. මේ අතර ලෝපුරා COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව මෙවන විට 220,000 ඉක්මවා තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ ආසාදිත මරණ සංඛ්‍යාව 9,000 ඉක්මවා ඇති බවයි. චීනයේ හුබේ පළාතේ වුහන් නගරයෙන් COVID-19 වෛරසය හඳුනාගත් දින සිට පළමුවරට ඊයේ එරටින් කිසිදු ගෘහස්ථ ආසාදිතයෙකු වාර්තා වී නැහැ. චීන ජාතික සෞඛ්‍ය කොමිසම පැවසුවේ චීනයට විදේශයන්හි සිට පැමිණි 34 දෙනෙකු පමණක් ඊයේ ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති බවයි. වෛරසය පාලනයට සාර්ථකව මුහුණ දුන් වෛද්‍ය කණ්ඩායම් වෛරසය මුලින්ම හඳුනාගත් වුහන් නගරෙන් පිටත්වන අවස්ථාවේ ආරක්ෂක අංශ ඔවුන්ට ගෞරව කරන ආකාරය
අද ජාත්‍යන්තරයේ වැඩි අවධානයට ලක් වුණා. මේ අතර චීනයෙන් පසු විශාලතම ආසාදිත ප්‍රමාණය සිටින ඉතාලියේ පැය 24ක් තුළ හඳුනාගත් වැඩිම ආසාදිතින් ගණන වාර්තා වුණේ ඊයේ දිනය තුළයි. එම සංඛ්‍යාව 4207ක් වන අතර ඒ සමග ඉතාලියේ ආසාදිතින් සංඛ්‍යාව 35713ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය පැවසුවේ ඉතාලියෙන් ආසාදිත මරණ 2978ක් වාර්තා වන බවයි. මේ අතර ඉරානයෙන් ඊයේ ආසාදිත මරණ 147ක් වාර්තා වීමත් සමග ඒ රට මරණ සංඛ්‍යාව 1135 දක්වා ඉහළ ගියා. ඉරානයේ ආසාදිත සංඛ්‍යාව 17361ක් බවට පත්ව ඇත්තේ මැද පෙරදිග COVID-19 ව්‍යාප්තියේ කේන්ද්‍රය බවට පත්වෙමින්. දකුණු කොරියාවෙන්ද ඊයේ ආසාදිතින් 152 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඒ රට මේ වන විට ආසාදිත සංඛ්‍යාව 8565ක්. විදෙස් මාධ්‍ය වාර්තා කළේ පසුගිය දින කිහිපය පුරාම ඒ රටින් දිනකට වාර්තා වී ඇති ආසාදිතින් ප්‍රමාණය 100කටත් අඩුවත් ඊයේ එකවරම ආසාදිත සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි. මේ අතර ෆීජි රාජ්‍යයේ සිය පළමු ආසාදිතය හමු වූ බව අද තහවුරු කළ අතර මෙක්සිකෝවේ සහ රුසියාවේ පළමු ආසාදිත මරණ අද වාර්තා වුණා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ අනුව පැසිෆික් දූපත් රාජ්‍යයන්ද මේ වන විට අවදානමට ලක්ව ඇති බවයි. මේ අතර හෙට සිට නැවත දැනුම් දෙනතුරු බ්‍රිතාන්‍යයේ සියලු පාසල් වසා දැමීමටත් සියලු ජාතික විභාග අවලංගු කිරීමටත් තීරණය කර තිබෙනවා. ඔස්ට්‍රේලියාව හා නවසීලන්තයේ විදේශීය පුරවැසියන්ට තම රටවල්වලට ඇතුළු වීම තහනම් කිරීමටත් පියවර ගත්තා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ COVID-19 වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් ඊයේ පමණක් ලෝ පුරා ගුවන් ගමන් 12,094ක් අවලංගු කර ඇති බවයි. මේ අතර තම රටට පැමිණෙන සියලු සංචාරකයින්ගෙන් වෛද්‍ය සහතිකයක් ලබා ගැනීමට තායිලන්තය ඊයේ තීරණය කළා. අමෙරිකා කොංග්‍රස් මණ්ඩලයේ සමාජිකයින් කිහිප දෙනෙකු මේ වන විට ස්වයං නිරෝධායනයේ නිරත වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඒ කොංග්‍රස් මණ්ඩල සමාජිකයින් දෙදෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමගයි. අමෙරිකාවෙන් ආසාදිත මරණ 150කුත් ආසාදිතින් 8730කුත් වාර්තා වනවා. මේ අතර ඊයේ බ්‍රසීලයෙන් ආසාදිතින් 137 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ ඒ රට සමස්ත ආසාදිත සංඛ්‍යාව 428 දක්වා ඉහළ දමමින්. ඉන්දියාවෙන් මේ වන විට ආසාදිතින් 171 දෙනෙකුත් ආසාදිත මරණ 3කුත් වාර්තා වී තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය චෝදනා කරන්නේ ලොව වැඩිම ජනගහනයට උරුමකම් කියන ඉන්දියාවේ දිනකට පවත්වන COVID-19 පරීක්ෂණ සංඛ්‍යාව 90ක් පමණ වන අතර එය කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවටයි. යුද හමුදාපති මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද පැවති COVID-19 කාර්යසාධක වලකා මාධ්‍ය හමුවේදී පැවසුවේ මේ වන විට 2288 දෙනෙකු නිරෝධායනයට ලක් කර ඇති බවයි. 2288 දෙනා නිරෝධායන ඉන්න අතරේ නිරෝධායන මධ්‍යස්ථානවලින් අපිට සොයා ගන්න ලැබුණා 20 දෙනෙකු මෙසේ හිටපු අයවලුන්ගෙන් මෙසේ කොරෝනා වෛරසය ආසා වුණ කට්ටිය හැටියට. රට තුළට ඇතුළු වෙන මගීන්ගේ ආගමනය ඊයේ රාත්‍රියේ සිට නවත්වන බවට රජය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා. නමුත් ලන්ඩන් දක්වා ගොස් තිබ්බ ගුවන් යානයකට පමණක් අවසරයක් ලබා දුන්නා නැවතත් ලංකාවට කියන රැගෙන පැමිණෙන්නට. එංගලන්තයේ සිට පැමිණි මගීන් 145 දෙනා අද රන්ටඹේ නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත යොමු කෙරුණා. මේ අතර නිවසේ සිට නිරෝධායනය සාර්ථකව නිම කළ පළමු ශ්‍රී ලාංකික කාන්තාව අද නාත්තණ්ඩිය ප්‍රදේශයේදී සමාජගත කෙරුණා. ඒ නාත්තණ්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී උපුල් ජයතිලක මහතා විසින් ඇයට විශේෂ සහතිකයක්ද පිරිනමමින්. ඉතාලියේ සිට පැමිණි ඇය මෙලෙස සමාජගත කෙරුණේ දින 14ක් තිස්සේ නේවාසික නිරෝධායනයට ලක්ව සායනික වෛද්‍ය පරීක්ෂණයකින් අනතුරුවයි. මේ අතර නෞක හමුදාව විදෙස් රටවලින් පැමිණෙන පිරිස් නිරෝධායනයට බුස නෞක හමුදා කඳ උරේ සිව්මහල් ගොඩනැගිල්ලක නව නිරෝධායන මධ්‍යස්ථානයක් පිහිටුවා තිබෙනවා. නෞක හමුදාව වෛරසය පැතිරයාම පාලනයට අද ත්‍රිකුණාමලය දුම්රිය පොළ සහ ත්‍රිකුණාමලයේ බස් නැවතුම් පොළ විෂබීජ හරණයට ලක් කළේ මෙලෙසින්. අද පෙරවරුවේ නෞක හමුදාව මැතිවරණ කොමසාරිස් කාර්යාලය විෂබීජ හරණයටත් ලක් කළා. මේ අතර COVID-19 වෛරසය ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම වෙනුවෙන් වැලිකන්දේ ඉබිකල රෝහල අද විවෘත කිරීමට නියමිත අතර වැලිකන්ද කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සහ මඩකලපුව පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ සිටින ආසාදිත බවට සැකකරන රෝගීන් මෙම වැලිකන්ද රෝහල වෙත රැගිනීමට නියමිතයි.
COVID-19 වෛරසය පැතිරීම පාලනය සඳහා බුද්ධි අංශ භාවිත කරමින් තොරතුරු ගවේෂණය කරන බව ආරක්ෂක ලේකම්වරයා පවසනවා. ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරල් කමල් ගුණරත්න මහතා මේ බව පැවසුවේ ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක්ද කරමින්. රෝගිය කම්බුනාම රෝහලට යවුව පමණින් රෝගය පැතිරියාම වළක්වන්න බෑ. අපි ඒක නිසා අපේ තියෙන බුද්ධි අංශ සියල්ලක්ම පාවිච්චි කරනවා. මේ රෝගියා ආ සමගද ඇසුරු කරේ පසුගිය කාල වකවානුව තුල කොහෙද ගියේ මොන පළාත්වලටද ගියේ. ඒ වගේම එයාගේ ඒ දුරකථනය පාවිච්චි කරපු විදිය හොයලා බලලා එයා ගිය පළාත්, එයා ගිය ප්‍රදේශය, ඒ වගේම එයා කතා කරපු කට්ටිය, ඒ හැම කෙනෙක්වම අපි බුද්ධි අංශ මගින් ඒ අයව සම්බන්ධ කරගෙන ඒ පිළිබඳව අපි තොරතුරු විශ්ලේෂණය කරනවා. ඒ අයට අපි උපදෙස් දෙනවා. ඔබගේ මිත්‍ර කොරෝනා රෝගයෙන් ආසාදෙන වෙලා තියෙන්නේ. ඒක නිසා එයාව රෝහලට ඇතුළත් කර නමුත් ඔබගේ තත්වය අපිට 100%ක් කියන්න බෑ නිරෝගී කියලා. ඒ නිසා ඔබ කොහෙවත් යන්න නැතුව ඔබේ ගෙදරට වෙලා ඔබ සොයන් නිරෝධායනයකට යන්න කියලා අපි එයාට උපදෙස් දෙනවා. ඉතින් මෙතනදී අපි ජනතාවගෙන් කරන ඉල්ලීම තමයි එහෙම ආසාදනයේ වෙච්ච කෙනෙක් ඔබ ආශ්‍රය කරා නම් ඔබ මොනතරම් වැඩ කටයුතු රාශියක් තිබුණත් ඒවට යන්නේ නැතුව ඔබ ගෙදරට වෙලා සොයන් නිරෝධායනයකට ගොදුරු වෙලා ඔබ ඉන්න රටවැසියන්ගේ සහයෝගය ගෙන් තමයි අපි මේ කුරු විරුද්ධය අවසන් කළේ. එහෙනම් මේ කොරෝනා ව්‍යසනය ආවට පස්සේ ඔබ සියලු දෙනාම එකතු වෙලා අපිට උදව් කරන්න. අපේ උපදෙස් පිළිපදින්න, සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දෙන උපදෙස් පිළිපදින්න. අපි හදන්නේ ඔබට උදව් කරන්න. එහෙමනම් ඔබට උදව් කරන්න ඔබ අපිට උදව් කරන්න. පලදායි ආර්ථික පැකේජයක් හඳුන්වා දීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වූ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බඳුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ අද පැවති කැබිනට් තීරණ දැරුමුදීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඖෂධ හිඟයක් ඇතිවීම වැළැක්වීමේ අරමුණෙන් හිඟ ඖෂධ බිල්පත් ගෙවන් රුපියල් බිලියන 10ක් පොහොර ආනයනකරුවන්ගේ බිල්පත් නිරවුල් කිරීම සඳහා රුපියල් බිලියන 3ක් ඉදි කිරීමේ ක්ෂේත්‍රයේ කොන්ත්‍රාත්කරුවන්ට ගෙවීම කිරීම ආරම්භ කිරීම සඳහා රුපියල් බිලියන 5ක් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලිස් ආනාධාරය ගෙවීම සඳහා රුපියල් බිලියන 46ක් බැංකුවලට ගෙවන්න කැබිනට් මණ්ඩලය විසින් තීරණය කළා. මැතිවරණ කොමිසමට හා මැතිවරණ කොමසාරිස්වරයාට අවශ්‍ය මූල්‍ය සම්පත් කිසිදු හිඟතාවයකින් තොරව සැපීම සඳහා මැතිවරණ කොමිසමට බිලියන 8ක් වෙන් කරන්න ඊයේ දිනේදී තීන්දුව කළා. කුඩා තේවතු හිමියන්ට සහනශීලී වැඩපිළිවෙළ සැකසීම සඳහා රුපියල් බිලියන 3ක් තීරණය කළා තිබෙනවා. සංචාරක ව්‍යාපාරේ රෙදිපිලි ඇඟලුම් අපනයන විදේශ සේවා නියුක්ති තොරතුරු තාක්ෂණ කර්මාන් සුළු පරිමාණ ව්‍යාපාර අංශ කියන අංශ පහට කොවිඩ් 19 මේ වසංගත තත්ත්වයේ දැඩි බලපෑමක් ඇති වුණු නිසා මා සහායක කාලය ණය වාරික නොගිවා සිටීමට ඉඩ ප්‍රස්ථා ලබා දෙනවා. වැටුප් වේතන ගෙවන් අතිකාල දීමන ගෙවන් අමුද්‍රව්‍ය මිලදී ගන්න මේ වගේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා 104 පොලියට තමන් ගඩඳුරු කරන බැංකුවේ සපයන්නට කියලා බැංකු ආයතන වලට ශ්‍රී ලංකා මහා බැංකුව හරහා උපදෙස් සපයලා තිබෙනවා. දවසේ කුඩියට වැඩ කර රුපියල් 1000ක් 1500ක් සොයා ගන්න කෙනෙක්ට උසහානයක් සලසා දිය යුතුයි කියලා පරිප්පු කිලෝවක් පරිමමින රුපියල් 65යි. ග්‍රෑම් 425ක ටින් මාළු රුපියල් 100ට අලෙවි කළ යුතු වෙනවා. දිනදු ජනයාට මේ පෝසතුන් සඳහා නෙමෙයි පෝසතුන් හිනායන්ට පුළුවන්. දැන් රුපියල් 115යි අද ලොකු ලුණු වල තොග මිල. වැඩි මිලට ගිහිල්ලා අර කඩ හූරපු අයට දැන් අද පච්චාස්තාපයක් ඇති වෙනවා. අපි මොකද්ද මේ කරගත්තේ කියලා. කිසිදු හිඟයකින් තොරව රටට අවශ්‍ය ආහාර තොග කළමනාකරණය කරන්න ආණ්ඩුව මැදිහත් වෙලා ක්‍රියා කරනවා. සියමලා ආණ්ඩුවක් නෙමෙයි අපිට ආණ්ඩුවක් තියෙනවා. අතිරේකව කොරෝනා මර්ධන ක්‍රියාවලිය සඳහා මිලියන 500ක් වෙන් කිරීමක් කරලා තියෙනවා. අවුරුද්දක් යනකම් කණිජ තෙල් මිලේ කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ලෝකයේ මිල අඩු වුණත් වැඩි වුණත් තියෙන මිලටම තියෙනවා. තෙල් මිල ස්ථායී කරන අරමුදලක් හදනවා. අරමුදලෙන් වැඩි වෙච්ච අවස්ථාවකදී අරන් ජනතාවට මිල වැඩිවීමේ පීඩණය දෙන්නේ. අඩු වෙච්ච අවස්ථාවකදී අරමුදල රැස් කළා. මේ රාජ්‍ය සංස්ථා විවස්ථාපිත මණ්ඩලවල කෝටි ප්‍රකෝටි සංඛ්‍යාත ණය මුදල ගෙවලා මහජන ආයතන වලින් ලැබෙන සේවයේ මිල අනාගතයේදී අඩු කළ දෙන්න තමයි මේ සැලැස්ම ක්‍රියාත්මක වෙන්නේ. ඡන්දයක් ඉටු කළවත් අඩු කරලා ආනයින බද්ද එමෙතුම තෙල් සඳහා දාලා IOC සමාගම රාජ්‍ය ඒකාධිකාරයට අතිරේකව තියෙන නිසා අධික ලාභයක් ලබලා අරණ්‍යාම වැළැක්වීම සඳහා විශේෂ බද්දක් තෙල් මිල අඩු වෙන අවස්ථාවලදී අඩු වෙන ප්‍රමාණයේ වාසිය භාණ්ඩාගාරයට අරන් අර ස්ථායී කරන අරමුදලට ගන්න බද්දක් පනවනවා. ඒ බද්ද තුලින් මිල කිසිම වැඩිවීමක් වෙන්නේ. ඊයේ කැබිනට් මණ්ඩලයේ රස්සිය මිල තීරණය කරා තමන්ගේ පුද්ගලික වාහන ඡන්දය දක්වා භාවිත කරනවා නම් ලක්ෂයක මුදලක් ගෙවිය යුතුයි කියලා. ඔව් ඒ පාවිච්චි කරන දිනයට දැන් මම පාවිච්චි කරනවා නම් රජයේ වාහනය මට පුළුවන් මගේ මුදල ගෙවන්න පුද්ගලික කාර්ය සඳහා පාවිච්චි.
අපි රැකුණු මුළු රටම රැකේ. දැත් පිරිසිදුව තබා ගැනීම බෝවන රෝගවලින් ආරක්ෂා වීමට ඇති හොඳම පියවරයි ඩෙටෝල් විදින් මුදා කිරීමක්. නොන් ඔයිලි නැවුම් දීප්තියක් සහිත පෝෂණීය සමකට නව පොන්ස් ලයිට් මොයිස්චරයිසර්. කොහොම රුපින් සෙවනින් ඈ අභිමන් ලබනා ලස්සනයි ඔබ නම් ලොව නිති ජය ලබනා ස්වදේශී කොහොඹ සත්කාරේ චමත්කාරය. බොහෝ පිරිසක් ගැවසෙන පොදු ස්ථාන වන රෝහල්, බස්නැවතුම්පල, කඩසක් වැනි ස්ථානවලින් හැකිතරම් දුරස්ස සිටීමට ඔබ වගබලාගත යුතුයි. එසේම නිතර ස්පර්ශ වන පෘෂ්ඨයන් වන දොරවල්, සෝපාන හා අත්තට වැනි දෑ ස්පර්ශයෙන් පසු හොඳින් දෑත් සේදිය යුතු අතර එකිනෙකා සමග අතටතදී ආචාර කිරීමෙන්ද වැළකී සිටිය යුතුයි. හොදර EFM නාලිකාවේ නිවේදක නිවේදිකාවන් තිදෙනෙක් අද උදෑසන වැඩසටහන ඉදිරිපත් කළ ආකාරය විශේෂත්වයක් වුණා. ස්වයං නිරෝධායනය මෙවැනි අවස්ථාවක ඉතා වැදගත් කටයුත්තක් වුවත් එහි වැදගත්කම ඇතැම් අය නිවැරදිව තේරුම්ගෙන නැහැ. ස්වර්ණවාහිනී අප සහෝදර EFM ගුවන්විදුලි නාලිකාවටත් මේ අභියෝගයට මුහුණ දීමට සිදුවුණා. ඒ පසුගියදා පැවති රාජකීය ශාන්ත තෝමස් ක්‍රිකට් තරගයේ නැරඹීමට ගිය පිරිසකට ස්වයං නිරෝධායනයකට ලක්වන ලෙස දැනුම් දීමත් සමගයි. ඒ අනුව එම තරගාවලියට ගිය EFM ගුවන්විදුලියේ ජනප්‍රිය නිවේදක නිවේදිකාවන් වන ඩීන්, තොෂාන් සහ සුෂි මේ වන විට නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක්වනවා. නමුත් ඔවුන් ඉදිරිපත් කළ උදෑසන සජීවී වැඩසටහන මෙලෙස විකාශය කරන්නට EFM අද පීවර ගත්තා. Hi, good morning guys, and this is the showgram with Tosh, Susie and Dean. Yeah, that's right, we are in self-isolation and coming to you from our respective homes. I'm coming to you live from Colombo 8. Being socially responsible, we've decided to self-isolate ourselves and do the show from home, which as you can see, I think we could get kind of used to. I could get used to this. ඒ අනුව නිවේදක නිවේදිකාවන් තිදෙනාම නිවසේ සිට අද උදෑසන 7 සිට මෙලෙස සුපුරුදු වැඩසටහන ඉදිරිපත් කළේ නිරෝධායනයට ලක්වීම පිළිබඳ සමාජය දැනුවත් කරමින්. EFM තාක්ෂණ හා ඉංජිනේරු අංශ මේ ක්‍රියාන්විතයට තාක්ෂණික සහාය ලබා දුන්නා. ඔවුන්ගේ ස්වයං නිරෝධායන කාලය අවසන් වනතුරු මෙලෙස EFM උදෑසන වැඩසටහන විකාශය කිරීමට කළමනාකාරීත්වය තීරණය කර තිබෙනවා. ඒ අනුව FM 88.3 සේ හෙටත් උදැසන 7 සිට ස්වයං නිරෝධායනය වන ඩීන්, තොෂාන් සහ සුෂි ඉදිරිපත් කරන මේ වැඩසටහන ඔබට රස විඳිය හැකි. ඒ සමගින්